ජාතික අධ්‍යාපන විද්‍යාපීට ඩිප්ලෝමාධාරීන්ට එකවර මෙතරම් පත්වීම් ප්‍රමාණයක් පිරිනැමුණු ප්‍රථම අවස්ථාවම යයි. 2015-2017 අධ්‍යයන වර්ෂ තුළ ජාතික අධ්‍යාපන විද්‍යාපීට 19කින් පාඨමාලා 31ක් යටතේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සම්පූර්ණ කළ ගුරුවරුන්ටයි පත්වීම් පිරිනැමුණේ. ඔවුන් පළාත් සහ ජාතික පාසල් වෙත ගුරු සේවයේ යොදවනු ඇති. මේ වන විට පාසල් අධ්‍යාපන පද්ධතියේ 240,000කට අධික ගුරුවරුන් පිරිසක් සේවය කරනවා. ඉන් 80,000ක පමණ පිරිසක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් අධ්‍යාපනය ලැබුවන්. විද්‍යාපීට ශික්ෂණලාභීන්ගේ දීමනාව පසුගිය වසරේ සිට රුපියල් 3,500 සිට 5,000 දක්වා ඉහළ නැන්වීමට රජය පියවරගෙන තිබෙනවා. අපිට වුවමනා මේ රටේ ජනතාවගේ දූදරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒත් මොකද්ද මීට ඉස්සෙල්ලා ආණ්ඩු කරේ? මේ දෙමව්පියන්ගේ දූදරුවන් කිසිම පුහුණුවක් නැති පුද්ගලයෙක්ට බාර කරේ. ඒක නවත්තලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ පුහුණුවක් ලබා දෙන්න තමයි මේ ක්‍රමවේදය අපි ආරම්භ කරලා තියෙන්නේ. මොකද මගේ පරමාර්ථය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් පාසල් වලින් ලබා දෙන්න. මමත් නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වුණේ. උසස් අධ්‍යාපන ලැබුවේ මේ රටේ විශ්වවිද්‍යාලේ. ජීවත් වෙලා තියෙන්නේ මේ. මම පාසල් යුගයේ, දේශපාලන යුගයේ පාසල් වල තියෙන ප්‍රශ්න හොඳට දන්නවා. ලංකා අධ්‍යාපනයෙන් බිහි වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දක්ෂකම මම දන්නවා. මම හැම අවස්ථාවෙමදී ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියා කරේ. මේ ආණ්ඩුව තමයි ඇත්ත වශයෙන්ම අධ්‍යාපන වෙනුවෙන් විශාලම මුදලක්, විශාලම අවධානයක් ලොමු කරලා තියෙන්නේ කියලා මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. එදා ගුරුවරුන් බඳවගත්තේ දේශපාලන ලැයිස්තුවල. අද වර්තමාන අග්‍රාමාත්‍යතුමා තමයි එදා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ඉන්න කාලේ පළවෙනි වතාවට ගුරුවරුන් විභාග තියලා බඳව ගන්න ඕනේ කියලා තීරණය කර ලැබේ. විද්‍යාව සහ ගණිතය ඇතුළු විෂයන් සඳහා අපි තවත් අලුතෙන් විද්‍යාපීඨ දෙකක් ආරම්භ කරන්න ඒ කටයුතු සූදානම් වෙමින් යනවා. අපිට ගොඩක් සමහර අවස්ථාවලදී විවේචන එනවා ආණ්ඩුවක් විදිහට. අපිට ඒව ප්‍රශ්නයක් නෙමෙයි. අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු අපේ ආණ්ඩුව ගැඹුරු මුහුද වගේ. අපි නිශ්චලයි. අපි කවුද හරි කියන එක නෙමෙයි වැදගත්. අපිට වැදගත් වෙන්නේ කුමක්ද හරි කියන එකයි අපිට වැදගත් වෙන්නේ. මහා සංඝරත්නය අන්‍යාගමික පූජකවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.